අයිබෝවන් සියලු දෙනාම ගෞරවයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ සුවන් වින්දනේ තුලින් තුන්වෙනි සිල්පදේ කැඩෙනවා. ඔය ප්‍රශ්නය මගෙන් කෙනෙක් ඇහුවා. ඒ නිසා මට හිතුණා මේ සම්බන්ධව වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. ඒ නිසා මේ වීඩියෝ කරන්නේ. මගෙන් ගොඩක් දෙනාට මේ ප්‍රශ්නේ ඇති. සුවන් වින්දනේ තුලින් තුන්වෙනි සිල්පදේ කැඩෙනවා. තුන්වෙනි සිල්පදේ කැඩෙන්නේ නැහැ. සුවන් වින්දනේ තුලින් තුන්වෙනි සිල්පදේ කැඩෙන්නේ නැහැ. හැබැයි චේතනාව කර්ම වේනවා. චේතනාව කර්ම වීම මත දෙලොවම හානිදායක වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නෙමෙයි වෙනවා. මොකද චේතනා හම් වික්කවේ කම්මං අදාන. චේතනාව තමයි කර්මය වෙන්නේ. හැබැයි සිල්පදේ කැඩෙන්නේ හැබැයි චේතනාව මත කර්මය දෙලොම හානිදායක වෙනවා. හැබැයි කර්ම පදයක් නම් සිදුවන්නේ නැහැ. බුදුරජාණන්සේ එක තැනක දේශනා කරනවා මහණෙනි යම්කිසි පුරුෂයෙක් ස්ත්‍රියක් දෙස යම්කිසි ස්ත්‍රියක් පුරුෂයෙක් දෙත රාගික ආශාවෙන් යුතුව බලනවා නම් මහණෙනි ඔయిత වැඩිය හොදයි ගිනියම් ඌ යකඩ කූරක් අරගෙන ඇස් දෙක පිරිමැද්ද ගත්තන එන ඇස් දෙක පිරිමදින්න කියනවා නෙමෙයි ඒ ක්‍රියාව තුළ ඊට වඩා හානිදායක ප්‍රතිඵල ලැබෙනවා කියන එකයි මේ අදහස් වෙන්නේ ඒ විදිහට රාගික බලීම තුළ ඒ වගේ හානිදායක සිදුවීම් සිද්ධ වෙනවා. හරි මට හිතුණා දැන් සුවංගින්දනේ තුලින් තුන්වෙනි සිප්පදේ කැටිනවාද කියන එකට ගොඩක් දෙනාගේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්න ඇති කියලා. මේ වගේ වීඩියෝ මම ඉදිරියට ගේනවා මේ ධර්මයේ සම්බන්ධව ඔබට සැක තියෙන තැන්. එහෙනම් අද නවතින්න තෙරුවන් සරණයි.